දෙවන නිම්බලන ගොඩක් අයට අදා ගන්න බැරි ආందోళනාත්මක කොටසක් විදියට පහුගියේ 2004 වෙනි කොටස හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව පිටපතට සහ මුලින්ම හරස් වෙන විදියට අනුවස් ආක්ෂට ආදරය ප්‍රකාශ කිරීම. ඉතින් ඒක ආක්ෂට ආදරය කරන අයට ගොඩක් ලොකු සතුටක් වගේම ලිහිණට ආදරය කරන අයට නම් අදා ගන්න බැරි දෙයක් වුණා. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් එහෙම පිටපත් රචකයා වෙන ඉදිරිමුණි මහතා කරපු ලොකුම විහිළුව බලා ගන්න පුළුවන්. දෙවනිම හසුරුවන ඉදිරිමුණි මහතා මේ වෙනකොට හොඳටම දන්න දෙයක් තමයි ලිහිණට වැඩිම ප්‍රේක්ෂක මනාපයක් තියෙනවා කියන එක. ඒ වගේම පිටපත් රචකයා දන්නවා දෙවනිම නිරවුල්ව නිමා වෙන්න නම් ලිහිණ අනුවස් එකතු විය යුතු බව. ඒත් කවුරුත් හීනකින්වත් හිතුව නැති විදියට ප්‍රේක්ෂකයන් හිතා ගන්න බැරි විදියට හැඟීම් වලට දැනෙන්න ආක්ෂා අනුවස් එකතු කරා කියලා තමයි අපි මේ වෙනකම් හිතාගෙන ඉන්නේ. ඒත් පහුගිය කොටස් වලදී ආක්ෂා අනුවස් අතර මේ සිදුවුණු සිදුවීම සැබෑවක් නෙවෙයි. අපි දෙවනි නෙමෙයි පහුගිය කොටස් වලදී දකපු දෙයක් තමයි ආනන්දර වෙඩි තියපු සිදුවීම. ඉතින් ඒ දවස් වල කතා බලපු ගොඩක් අය හිතුවේ ආනන්ද අශෝකගේ වෙඩි පහරින් මැරුණ කියලා. ඒත් එහෙම දෙයක් උනේ නැහැ. වෙඩිල්ල වැදුනේ ගරාජ් එකේ තිබුණු කාය එකට. ඒක අපි දැක්කේ පහුගිය එපිසෝඩ් එකකින්. ඕනෑම ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන කතුවරයෙක් තම ටෙලිනාට්‍ය තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න අතිශෝක්ති නිර්මාණය කරන එක සාමාන්‍ය දෙයක්. සාර්ථක නිර්මාණකරුවෙක් විදියට ඉදිරිමුණි මහතා දෙවනිම නිර්මාණය කිරීමේදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න මේ වගේ දේවල් කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ආක්ෂර අනුවස් ආදරය කරන මේ සිදුවීමත් ඉදිරිමුණි මහතා ආකර්ෂණය දිනා ගන්න කරන දෙයක්. ඉදිරිමුණි මහතා ඇඟිසපෙන විදියට මේක ලිහිණි දකින සිහිනයක් විතරයි. වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන ගමන් මේ පිළිබඳව ඔබගේ අදහසත් පාලින් කමෙන්ට් කරගෙන නමතක් කරන්න එපා.